සංචාරක බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වුණේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මෙම තරගයට ක්‍රීඩා කළ දෙපිලේම ක්‍රීඩකයින් බිමින් යවා තරගයේ නැරඹීමට ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ උඩින් ගිය පොත මේ වන විට ක්‍රීඩා ශාස්ත්‍රයේ බොහෝ සෙයින් කතාබහට ලක්වනවා. අද රෙඩ් කාඩ් වින්වන්නේ ඒ වෙනුවෙන්. ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පැවති පසුගිය 26 වනදා දහවල් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තුරුවලට පැමිණි මෙම ගුවන් යානය මාධ්‍යයේ විශේෂ අවධානයට ලක්වුණා. ඒ මෙම ගුවන් යානයේ පැමිණි 40කට ආසන්න ගුවන් මගින් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ගේ ලේකම්වරියන් සහ ක්‍රිකට් ආයතනයේ සේවකින් පිරිසක් සිටීමයි. එසේ ගුවන් මගින් මත්තලට පැමිණි මෙම පිරිස බස් රථ යොදා ක්‍රීඩාංගණයට රැගෙන යන්නට ක්‍රිකට් බලධාරීන් පියවරගෙන තිබුණා. කිසියම් අය ගුවන් මගින් මත්තලට පැමිණ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති කොදෙව් ශ්‍රී ලංකා එක්දින තරගයේ නැරඹීම අපට ගැටලුවක් නොවේ. පෑ දෙකහමාරකටත් අඩු කාලයකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට යාමට දැන් පහසුකම් තිබෙනවා. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් තම හිතවතුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මෙසේ කාබාසිනියා කරදමන්නේ කාගේ මුදල්ද යන්න අපට ඇති ගැටලුවයි. ඒ අතරවාරයේ රට වෙනුවෙන් දහඩිය හෙළනා ක්‍රීඩකින් බස් රථයක නංවා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පිටත් කර හරින්නට ඔවුන් කටයුතු කර තිබීමද කනගාටුවට කරුණක්. ක්‍රීඩාව සංවර්ධනය කරනවා වෙනුවට තමන්ගේ සුඛ විහරණය ගැන පමණක්ම සිතීම වත්මන් ක්‍රිකට් ප්‍රධානීන්ගේද ප්‍රමුඛතම කාර්ය වී තිබෙනවා. කෝප් කමිටුවද ඒ පිළිබඳ හොඳ සාක්ෂිකරුවෙක්. මෙවන් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න නගන මාධ්‍ය ක්‍රිකට් සභාපතිවරයාට පෙරණුවේ නයාට අඳුකුලමෙන්. ක්‍රිකට් ආයතනය කියන්නේ ආණ්ඩුවේ ආයතනයක් නෙමෙයි. ක්‍රිකට් ආයතනය කියන්නේ සමාජිකයන්ට අයිති ආයතනයක්. මේකේ සල්ලි වුණත් වියදම් කරන්නේ සමාජිකයෝ දෙන මේවා හැටියට. හරියට ශ්‍රී ලංකා ක්‍රිකට් එක අපි ඕගොල්ලන් කියන විදිහට වැඩ කරන්න ඕන විදිහට මෙතන යන්නේ. කාටවත් ඕන විදිහට නෙමෙයි අපි වැඩ කරන්නේ. අපේ membership එකට අයිති විදිහට තමයි අපි වැඩ කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාජිකින්ගේ තීන්දුව තීරණ මත ක්‍රියාත්මක වුවත් එය රටේ නීතියට සහ මෙරට ක්‍රීඩා නීතියට යටත් බව වත්මන් ක්‍රිකට් සභාපතිවරයාට අමතකව ගොස් තිබීම හාස්‍යයට කරුණක්. ක්‍රීඩකින් වෙහෙස මහන්සියෙන් උපයා දෙන මුදලින් සුරසැප විඳිමින් වැජවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් සිදු කරන මෙම අඳබාල ක්‍රියාවන් පිළිබඳව නොදුටු දැසින් පසුවීමට තරම් වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප නිවට නොවන බවද ඔවුන්ට පසක් කර දිය යුතුයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබල වේගයේ ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් එක්කර නැවත අනුමැතියට ඉදිරිපත් කළ යුතු බවට අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබෙනවා. කෙසේ වෙතත් එම සඳහනේ ලකුණු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට අදත් හැකියාවක් ලැබී නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජනබල වේගය ලිදැක්වීම සහ ඊට සහය දක්වන පක්ෂ සමග ගිවිසුම් ගතවීම ලබන සඳුදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. මෙම අවස්ථාවට එක්වන ලෙසට සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ආරාධනාවක් කර ඇති අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාව පිළිගෙන ඇති බවයි. කෙසේ වෙතත් එම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ නව සංධානයේ ලකුණු සහ ව්‍යවස්ථාවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවයි. එනු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පසරු 4:30ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කැඳවා තිබු අතර ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අනතුරුව ආරම්භ වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සමගි ජනබල වේගයේ ලකුණු සහ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. අද සියලු දෙනාම එකගත්තයකට ආවා සන්ධානයේ සමගි ජනබල වේගයෙන් ඉල්ලන්නේ. ඒ සම්බන්ධ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිගත්තා. පොඩි පොඩි සංශෝධන කීපයක් කරලා සංශෝධනත් එක්ක කෘත්‍යාධිකාරී මණ්ඩලය අපේ ව්‍යවස්ථාව පිළිගත්තා. සමගි ජනබල වේගයෙන් සියලු දෙනාම නැතිවන් ඉදිරිපත් වෙන තීරණය සම්බන්ධව අපි අංශය ගැන කතා කරේ. ඒකනේ එක සම්බන්ධව ලැබෙන ඉදිරි අවසාන තීරණයකට අපි එනවා. නායකත්වය වෙනස් කරන්න බැරි
අද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව පිළිබඳව සමගි බලවේගයේ මධ්‍යම කාර්යක සභාවෙන් 160ක් එක්සත් ජාතික පක්ෂයෙනුත් ඉතුරු 140 අනෙකුත් පක්ෂවලිනුත් 160ක් පත්වෙන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ගෙන් 145ක් පක්ෂ නායකවරයාගේ අනුමැතියෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කරන්නත් ඒ වගේම 115ක් විපක්ෂ නායකතුමාගේ අනුමැතියෙන් පත් කරන්නත් තීරණය කරනු ලැබුවා. විනය කටයුතු ඒ පක්ෂවලට ලබා දෙන අතර එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලයිස්තු එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රමුඛ කෘත්‍යාධිකාරී මණ්ඩලයනුත් අනුමත කරන්න තීරණය කරා. ඒ වගේම සන්ධානයේ නාම යෝජනා ලයිස්තුවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අනුමැතිය ගන්නත් තීරණය වුණා. දැනට ඉතුරුලා තියෙන්නේ සලකුණ පිළිබඳව පමණයි. මේ සලකුණ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පෙර තීරණය කරනු ලැබුවා. හංසයා හෝ අලියා කියන දෙකෙන් එකක් තෝරගමු කියලා. හංසයා පිළිබඳව තමයි දැන් සාකච්ඡා කරමින් යන්නේ. ඉරිදා හවස 7ට අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පවත්වා මේ පිළිබඳව නිරාකරණය කරගන්න බලාපොරොත්තු කොච්චර දේවල් තියෙනවද මේක එලි දක්වනවන සමුදා මරණ චාල කලකිරීමක් එහෙට අදිනවා එහෙම කරන්න බෑ මොකක් හරි මේක දෙයකක් තියෙනවා කෘත්‍ය වේදිකේ කැඩීර මම මේ දේශපාලනය කරන්න ආවේ මේක ඉන්නවට වඩා හොඳයි මොකක් හරි වැදගත් දෙයක් කරන්න ඉදිරිපතුමා කම කියන දේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ කාටද කොමලම් මේ නායකත්වය තේරුම් ගන්න එපැයි ඉවරයක් තියෙන්න ඕනේ ඊට පස්සේ අපි ඉස්සරහට යන්න ඕනේ කලගිරිමනෝ තේරෙන්නේ නැහැ ඔබතුමා තීරණ ගන්න යනවා වගේ නිකන් තීරණයක් ගන්නත් වෙයි සමහර විට සිය පක්ෂය සමගි ජන බලවේගයේ සමගෙක් වී ඉදිරි මහා මැතිවරණයට තරඟ වදින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකිරණයේදී අද පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙක්ව සිටියා. අද දින අපි සමගි ජන බලවේගය ප්‍රවාහයට සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ නායකත්වයෙන් යුතුව අපේ මන්ත්‍රී කණ්ඩායමේ සෙසු මන්ත්‍රීවරුන් එක්ක එන මහා මැතිවරණයට එළඹීම සඳහා ගිවිසුම් ගතව එකතු වෙනවා. මේ අවධියේ අපි දකිනවා සමගිය බිඳ දැමීම සඳහා නොයෙකුත් ආකාරයේ කටයුතු වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සිදුවෙලා තියෙනවා. මහර බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවයන්ගේ ප්‍රයෝජනය සඳහා තිබුණු මුස්ලිම් දේවස්ථානය වසා දමලා ඒක බන්ධනාගාර නියාමකයන්ට රෙස්ට් රූමයක් හැටියට පරිවර්තනය කරලා තිබෙනවා. මේ වගේ ක්‍රියාවන් අපි හෙලා දකිනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමගි ජන බලවේගය තවදුරටත් ශක්තිමත් කරන්නට එකතු වීම අපේ ගමනට දැවැන්ත ශක්තියක් හැටියටයි අපි සලකන්නේ. සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නියෝජිතයා හැටියට නම් කරලා තිබෙන්නේ මාව. ඒක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අක්ෂණ සහිතව යෝජනාව ඉටු කරලා තිබෙන්නේ. ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපු ගමනක් අපි මේ ක්‍රියාත්මක කරන්නේ. දැන් පේනවා ඇතිනේ දැන් මේ සිදුවන දේවල් අනුව ඔබතුමාලා නියෝජනය කරන කණ්ඩායම වලටත් සුබ ආරංචි වෙනවා. මේ අතර විපක්ෂ නායක කාර්යාලයේදී අද තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුණා. අපි සන්ධානයක් විදිහට සමගි ජන බලවේගය නිර්මාණය කරන්න කටයුතු කරනවා. එළබෙන සඳුදා දිනේ මාර්තු 2 වෙනිදා උදේ අපිත් සමග පක්ෂ ගණනාවක්, සංවිධාන ගණනාවක්, නොයෙක් ව්‍යාපාර ගණනාවක් අපිත් එක්ක ගිවිසුම් ගත වෙන්න එකතු වෙන්න නියමිතයි. පසුගිය සතියේ පැහැදිලිව කිව්වා සිරිකොතේදීම ඒ සතියේ තිබ්බ කෘත්‍යාධිකාරි මණ්ඩලය මේක අවසන් කරන්න ඕනේ කියලා. ඒ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් නම් තීන්දුවක් ගත්තා ලකුණු පිළිවන්. ඊළඟ පක්ෂ නායකතුමා එක්සත් ජාතිපති මැතිතුමා පැහැදිලිව කිව්වා මේ සතියේ මේ ලකුණු ඉවර කරගන්න ඕනේ කියලා. දැන් නලින් මණ්ඩාර මැතිතුමා පැහැදිලි කිව්වා දෙවෙනිදා එලි දක්වනවා කියලා. මේ අපි පැහැදිලිව කියනවා මේ එලි දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන බලවේග. මේ අදින් අවසන් වෙලා හෙට ප්‍රතිඵල එන්න ඕනේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජයරත්න මහත්මිය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියද එක්ව සිටියා.
දැන් ඔබතුමී කිව්වට පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා බහුතරයක් කියන්නේ පක්ෂේ ඒකාධිපතිවාදී ව්‍යවස්ථාවත් ඒකාධිපති නායකයත් ඒකාධිපති කියලා නේ. ව්‍යවස්ථාව ඒකාධිපති කියලා කියනවා නම් ඒකට අත උස්සපු අයට විරුද්ධ වෙන්න තිබුණා නේ. ওই ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු විවේචනය කරා නම් අපිට ඒවත් සංශෝධනය කරගෙන යන්න තිබුණා. අර පෙරහැර ගියාට පස්සේ කස ගහලා වැඩක්. ජාප නායකයා ඒකාධිපති කියලා කියන්නේ මේ විපක්ෂ නායක කාර්යාලයේ පැත්තේ නොම්බර 30න් තමයි සද්දෙහෙන්නේ. අපේ පක්ෂයේ ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදී ඕන කෙනෙකුට ඕන දෙයක් විවේචනය කරන්න පුළුවන්. ඒකයි තියෙන වෙනස. නායකයා අයින් කරන්න විතරයි අමාරු. ඒක ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නෑ. ඇයි ව්‍යවස්ථාවක් එහෙම එකක් අනුමත කරේ? එතකොට විරුද්ධ වෙන්න තිබුණයි කියලා මම කියන්නේ. මේ අතර 69 ලක්ෂයට එක්වන්නයි තේමා කරගනිමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය කොළඹ මහජන පුස්තකාලයේදී ඊයේ පසරුවේ සම්මන්ත්‍රණයක් පැවැත්වුවා. වර්තමාන එක්සත් ජාතික පක්ෂයයි රිෂාඩ් බදූදීනුයි රවුෆ් හකීමුයි එකතු වෙලා සිංහල මුස්ලිම් බේදයක් ඇති කරනවා. ඊඑන්ඒ සංවිධානය කරන්නේත් ඒකම තමයි. අපි රනිල් වික්‍රමසිංහට කිව්වා, අපි සජිත් ප්‍රේමදාසට කිව්වා, අපි කරූ ජයසූරියට කිව්වා මේ පක්ෂයේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනේ කියලා. රනිල් ආක බලාගත්තා. කරූ ජයසූරිය ඔළුව හෙල්ලුවා. සජිත් යට ඔවා තේරෙන්නේ නැහැ, මිනිහා hina වුණා. MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ කැඳවා තිබූ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. MCC ගිවිසුම අතුරු වාර්තාවේ තිබෙන කරුණු අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවතින නීති පද්ධතියට අහිතකර රටේ ස්වෛරීභාවයේ ස්වාධීනත්වයේ හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සාගතයන් පැවතීම කියන කරුණු කාරණා හේතු කොටගෙන මේ ගිවිසුම අත්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ රජයේ තීරණය කොට තිබේ. මේ ගිවිසුමේ සඳහන් ප්‍රධානෙ අපිට ලැබෙනවා නම් මේ හානිකර වගන්ති නැතිව මේ ගිවිසුම සාකච්ඡා කරන්නට ආණ්ඩුව සූදානම්. මහජනයා කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබලා දීලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව අනුමත කළොත් පමණයි එවැනි ගිවිසුමක් අනාගතයේදී ක්‍රියාත්මක වෙන්නේ. අත්සන් කරන්නේ නැහැ කියන්නේ ඉතින් අත්සන් කරන්නේ නැහැ. ලොකු ලුණු වලට නිෂ්පාදකීය දිරිගන්නන්ට දැනට ලොකු ලුණු කිලෝකට ගෙවන්නේ රුපියල් 60ක් ඒ රුපියල් 80 දක්වා වැඩි කරන්න කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. කිලෝවක සහතික මිල මේ දිනවල මිල වැඩිවීම පාලනය කරන්න සිල්ලර මිල නියම කළා තියෙනවා රුපියල් 160යි. මේ උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් නොවේ. ගුරු සේවයේ, විදුහල්පති සේවයේ, ගුරු උපදේශක සේවයේ, අධ්‍යාපනඥ සේවාවල වැටුප් විෂමතා ඉවත් කරලා ඔවුන්ගේ වැටුප් තල ඉහළ දැන්වීමේ යෝජනාව අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි අයවැලේ කෙනෙහි සිට ඉෂ්ට වෙන බව සඳහන් කරන්නට කැමැති. ඒ සඳහා කැබිනට් අනුමැතිය පූර්ණ වශයෙන් ලැබුණා. ඒ වගේම හෝමාගම පිටිපණ කියන මේ නම නිතරම එහෙන ඔබතුමා සිටින අධ්‍යාපන කලාපේ හරි මොන හරි කියලා වෙන් කළා දෙපැත්ත. ඔව් ඒකට කියන්නේ ප්‍රඥා බන්දු පුරවරේ නමේ පොඩි සංශෝධනයක් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. ප්‍රඥා බන්දු මනාප පුරවරේ. දැන් මනාප හම්බ වෙන්නේ නැහැ නේ. ඔක උපනූපන් පරම්පරාවල අය එනකොට මං තව වෙසක් පොය දවස් 25යි වැඩිම පන්තල් යන්නේ. ඊට පස්සේ මොන මනාපද? කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 25 දෙනෙකු සඳහා වසර දෙකක පන්ති තහනමක් පැනවීමට පාලනාධිකාරිය පියවරගෙන තිබෙනවා. මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවටගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඇතුළු සිසුන් 30 දෙනා ලබන මස 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කැලණිය විශ්වවිද්‍යාල පරිසරයේ ස්ථාපිත කළ CCTV කැමරා 14ක් බලහත්කාරයෙන් ගලවා ඉවත් කිරීමට එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් පසුගියදා කටයුතු කර තිබුණා. ඒ පාලනාධිකාරිය CCTV කැමරා සවිකර ඇත්තේ සිසුන් මර්ධනය කිරීමේ අරමුණින් බවට පවසමින් සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 16 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන 12 දෙනෙකු පොලිස් අපමත මුදාහැරිය අතර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු 10 දෙනෙකු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී අධිකරණය නියෝග කළේ අදාළ සිසුන් ලබන මස 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 25 දෙනෙකු සඳහා වසර දෙකක පන්ති තහනමක් පැනවීමට තීරණය කළ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සංනිවේදන හා මාධ්‍ය ඒකකය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේ CCTV කැමරා නැවත කඩිනමින් සවිකිරීමටද පියවරගෙන ඇති බවයි. 2017-2018 අධ්‍යන වර්ෂය හෙටින් අවසන් වන බැවින් හෙට පෙරවරු 8 සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිසරය සියලු සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දෙන්නේ හෙට පෙරවරු 8ට පෙර සියලු සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙසයි.
සත්‍යන්ත පශ්චාත් උපාධි පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලුම විභාග නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බවද දැනුම් දී තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි දන්නවනේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට තිබුණ ඉරණම. මම සඳහන් කළේ උපකුලපතිතුමාට එතුමන්ලගේ අභ්‍යන්තර පරිපාලන නීති අනුව ගන්න ක්‍රියාමාර්ග ගන්න රජයේ අපි මැදිහත් වෙන්නේ. පොලිසිය රටේ නීතිය සැමට සමානයි. නතර රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්ධනය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරිපිට ඊයේ සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. කෙසේ වෙතත් පොලිසිය ඊයේ රාත්‍රියේ එම ස්ථානයට පැමිණ සත්‍යාග්‍රහය අවසන් කරන ලෙස අධිකරණ නියෝගයක් ඉදිරිපත් කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ මහත්කාගෙන මේ කව කරගෙන ඉන්න බුද්ධ පුත්‍රයෙක් විදියට කියන්නේ බුද්ධ සාකරලා යන්න. ඔබතුමාට කාර නැහැ නේ. මට අදාළ නැත්තේ මොකද? මම රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලනවානේ. තේරුමාල නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ. මේ රටේ අධිකරණයට ගරු කරන්නේ නැත්තම් කාටද ගරු කරන්නේ කියන්න මාතිය. අපි ගරු කරන්නේ යුක්තිය. අධිකරණය තමයි මේ ප්‍රශ්න අදාළ අමාත්‍යංශයට බේරගන්න. ඒක තමයි පාර. පාර මාර මහ ජනතාව කන්ති. පාර මාත්‍යංශ තුටන්න. මෙතන හට් එක තිබ්බ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කොළඹ අධිකරණ නියෝගය කඩ කරලා තියෙන මේ සියලු දෙනා සාධාරණ නුවණ පහළ වෙන්නේ නීතියට ගරු කරන්න ඕන කියලා. ඇති නිසා තමයි නුවණ පහළ වෙනකම් පින්නක්ෝ හරි. අධිකරණ නියෝගයක් ඉදිරිපත් කර තිබියදීත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට මේ වන විටත් සත්‍යග්‍රහයේ නිරත වෙනවා. ඊටීඒ මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අකණ්ඩ සත්‍යාග්‍රහයක යෙදී සිටින තැන්පත්කරුවන් අද දහවල් වෝට් පෙදෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළා. ඔවුන් පවසන්නේ ඊටීඒ මූල්‍ය ආයතනය තම තැන්පත මුදල් වංචා කර අදට වසර දෙකක් ගත වෙතත් ඊට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බවයි. ඊටීඒ තැන්පත් කරුවන් එහි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සත්‍යාග්‍රහයක නිරත වන්නේ දින හතරක කාලයක සිටයි. කෙසේ වෙතත් අද ඔවුන් එම ආයතනයේ ඉදිරිපිටම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතුනේ. ඊටීඒ ආයතනය තම මුදල් වංචා කර අදට වසර දෙකක් ගත වෙතත් නිසි පරිදි නීති ක්‍රියාත්මක නොවුණු බව පවසමින් විරෝධතාව හේතුවෙන් වෝට් පෙදෙසේ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. අනතුරුව පොලිසිය පැමිණ විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ අතර එහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. පොලිසිය කෙතරම් උත්සාහ කළද විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීමට හැකි වූයේ නැහැ. මේ දක්වාම ඊටීඒ ආයතනයේ සහ මේ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් කිව්වේ මේක පවත්වාගෙන යන ආයෝජකෙක් ඉන්න කොටසාර තැන්පත් කරන මුදල් ගෙවනවා කියලා. එහෙම ගියපු මේ පිරිස දැන් එකතු වෙලා මේක වහන්න යනවා. ඒතර මේ අහිංසක මහ ජනතාවට මෙච්චර දවසක් බලාපොරොත්තු දීලා අද මහපාරට වැටලා ඉන්නවා. නව රජයේ බලයට පත් වෙලා මාස දෙකකට ආසන්නයි අපි සාකච්ඡාවක් ඉල්ලුවා. මේ වෙනතුරු අපිට සාකච්ඡාවක්වත් ලැබුණ නැහැ. ඒතකොට එතුමන්ලට ඡන්දය ඉල්ලන්න අපි ළඟට එන්න පුළුවන් නම් ඇයි එතුමන්ලට බැරි? මෙතනින් අපිට විසඳුමක් නොවුනොත් අපි අනිවාර්යයෙන්ම අකණ්ඩ සත්‍යග්‍රහයකට යන සූදානම් වෙලා ඉන්නවා. අපි දැනට මූමුචල් ගැන තියාගෙන හට්ටිය ගිනි තියාගන්නවා මෙතන. විරෝධතාකරුවන් මේ වන විටත් මාර්ගය අවහිර කරමින් රැඳී සිටිනවා. ප්‍රතිපත්ති සම්පාදනයට වඩා තම කාලයේ වැය කිරීමට සිදුව ඇත්තේ උද්ඝෝෂණ සඳහා පිළිතුරු සැපීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව සංකීර්ණයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාවේ වාර්තාවට අනුව 2018 වසරේදී ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟා කරගත් ආයතන වෙත සම්මාන පිරිනැමීමේ උත්සවය අද පෙරවරුවේ පැවැතුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ උත්සවය සඳහා ජනාධිපතිතුමා පැමිණීම අපි අගය කරන කරුණු කිහිපයක් නිසා රාජ්‍ය තන්ත්‍රයේ කාර්යක්ෂමභාවය වැඩි කිරීම සඳහා ජනාධිපතිතුමා විශාල උනන්දුවක් එවාගෙම නාස්ති පිළිදැකීම සඳහා විශාල උද්‍යෝගයක් තියෙනවා.
වර්තමාන පාර්ලිමේන්තුව විසිනුත් මේ ආරම්භ කළ ක්‍රියාදාමය තුළ අපිට උත්සාහ කරන්නේ ඒ කටයුත්තදී මේ රට වෙනුවෙන් සහය දෙන්න. ජනාධිපතිතුමා තව මම හිතන්නේ දැන් තියෙන වර්තමාන්තවල තව 60කින් ඔබතුමාට බලය ලැබෙනවා පාර්ලිමේන්තුව විසිරලා යන්න. ඔබ කරනවාද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ වගේම මේ මම කවර සදාස් කරේ සත්භාවයේ මෙතන දේශපාලනයක් නෙවෙයි සත්භාවය. පාර්ලිමේන්තුව ශක්තිමත් වුණොත් ඒක රට ශක්තිමත් වෙනවා. රාජ්‍ය සේවය රටේ ජනතාව වෙනුවෙන් තිබෙන සේවාවක්. එහෙම නැතුව රාජ්‍ය සේවය රැකියාවන් උත්පාදනය කරන ස්ථානයක් නෙවෙයි. දැන් ඉන්නේ ශ්‍රී ලංකන් ආයතනයට අලුතින් පත් කරපු සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලය. දැන් මම කියන්න සතුටුයි මේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය කිසිම වේතනයක්වත් කිසිම වරප්‍රසාදයක්වත් ලබා ගන්නේ නැහැ. නමුත් රූපවාහිනියේ ගියේ ඒ කමිටුවට ආපු වෙලාවේදී ඒ අධ්‍යක්ෂක මණ්ඩලයටත් සභාපතිතුමාටත් පසුගිය දේවල් පිළිබඳ දෝෂාරෝපණයක් කරනවා. මේ ඇත්තටම මම මේක දිහා බලන් හිටවම මම බය වුණා මේ පත් කරපු සභාපතිතුමා ඉල්ලාස් වෙයිද කියලා. මම එතුමාට කතා කරා කතා කරලා කිව්වා මේවයින් අල්ධාර්යමත් වෙන්න එපා දිරි අරගෙන ඉදිරියට කටයුතු කරන්න කියලා. අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ මේවා විමර්ශනය කිරීමේදී ක්‍රියා කළ යුතු කාර්ය ක්‍රමවේදය පිළිබඳව. ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන්ස් මේවා පත් කිරීමේදී ඒවා නිදහස් බවට පත් විය යුතුයි. උදාහරණයක් වශයෙන් මම කියන්නට කනගාටුයි දැන් මැතිවරණ නිදහස් කොමිෂම කියලා තිබුණත් ඒ ප්‍රතිවරණ කාලයේදී එක් සමාජිකයේ පක්ෂග්‍රාහීව ලිපි ලියන්නට පටන් ගත්තා කතා කරන්නට පටන් ගත්තා. එහෙම තිබෙනවා නම් මේ නිදහස් කමිෂන් ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන් වල නිදහස් භාවයක් නැහැ. එහෙම නම් එකකින් වැඩක් නැහැ. කතානායකතුමා යෝජනා කරා මේ වාර්තා ඉදිරිපත් කරන අධ්‍යයනය කිරීම තමයි වැදගත් කියලා. මම හුඟක් වාර්තා අධ්‍යයනය කරනවා. මම තවාසනාවකට මම දාම ප්‍රතිපත්ති වලට වඩා උද්ඝෝෂණ වලට මගේ කාලය යොමු කරන්නලා තිබෙනවා. වියතුන් දේශපාලනයට අවශ්‍ය බවට ඇතමුන් දරන මතය වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. ඔක්සිජන් මොකටද කියලා අහුව දිස්ත්‍රික් මතක තියාගන්න ඒ දිස්ත්‍රික්කේ තමයි රංජන් රාමනායකව පාර්ලිමේන්තුවේ කබුජ ජයසූරිය පල්ලියට ගල බබාවෙන් චතුරසේනාරත්නව පාර්ලිමේන්තුවේ මර්වින් සිල්වාවත් ඉහළින්ම දිනවල පාර්ලිමේන්තුවේ ඒ දිස්ත්‍රික්කේ සමහර අය අපිටත් එක එක වගේ කීන පක්ෂ එකතු වෙන එකටත් බාධා කරන තියෙ හිතන විදිය බෙදිලා දේශපාලනය කරන අවස්ථාවක් වෙනවා. වියතුන් දේශපාලනයට එළ එක ගැන මතයක් තියෙනවා. මේ කතා කරන්නේ වියත් මග නෙමෙයි. වියතුන් දේශපාලනයට අවශ්‍යයි කියන මතය නිවැරදි කරන්න ඕනේ. මේ හිස් මත බොරු සංකල්පයට අවුල්ද? මැදිවරණ කොමිසමේ සභාපතිතුමා කියන පාර්ලිමේන්තුවේ හිටපු ආචාර්යවරු, මහාචාර්යවරු, වෛද්‍යවරු, නීතිඥවරු ලයිස්තු පාර්ලිමේන්තුවේ ඉංජිනේරු එක්කවලා කියලා යන පාර හදන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරුවට පාර හදලා දෙන්න කියන ප්‍රතිපත්ති හදන්න පුළුවන්. මේ පාර හදන්නේ ඒ බලයේ තියෙන ඒ ශ්‍රේණි ඉංජිනේරු. ඒක අපිටයි දෙන අපි පහක් හිටියා ගියා. තමුන්නාසල කැමතිලා ගින්නෝ නැත්තන් යන. වෙන අය එනවා. මාටින් වික්‍රමසිංහ, උගතෙද්ද, වියතෙද්ද, බුද්ධිමලෙද්ද ඉස්කෝලේ ගියද කියලාද? පහක්. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් ජිනීවා නුවරදී පවත්වා තිබෙනවා. අමාත්‍යවරයා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකුමසාරිස් මිෂෙල් බැෂලට් මහත්මියද හමුවීමට නියමිතයි. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමග පැවති සුහද හමුව පිළිබඳ සටහනක් යොදා තිබුණා. ස්කොට්ලන්ඩ් මහත්මියද සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ මෙම හමුවේදී පොදුරාජ්‍ය මණ්ඩලීය දිගුකාලීන සේවය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැසසුමට ලක් කළ බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලට් මහත්මිය සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ සම්බන්ධව අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවි වික්නේශ්වරන් මහතා පවසන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් හමුවට මෙරට හමුදා නිලධාරීන් ඉදිරිපත් කළ යුතු බවයි. சர்வதேச சமூகத்தினர் முன்னிலையில் தொடர்ந்து 10 ஆண்டு காலமாக தனது கடப்பாடுகளை ஏற்றி ජාත්‍යන්තර ප්‍රජා විදිරියේ Tamange වගකීම බහරගත්තද වසර 10 පුරාවට එම වගකීම ක්‍රියාත්මක නොකිරීමට මෙරට කටයුතු කරලා තියෙනවා. දැන් අභ්‍යන්තර කොමිසමක් පිහිටවනවා කියලා ජිනීවා වලදී කියලා තියෙනවා. ඒක යාලා ස්ථාපිත කරනවද නැද්ද දන්නේ නැහැ. නමුත් ඒ ස්ථාපිත කර ඇත්ත දැනගැනීමේ ක්‍රියාවලිය තවත් අවුරුදු 10ක් ගියත් ප්‍රගතියක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මේ වගේ පොරොන්දු කියන්නේ වැඩකට නැති දෙයක්.
ඇත්ත දැනගන්න සිංහල ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකඟතාවයන් පැහැර හැරීම සම්බන්ධව ඔවුන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. එම නිසා මෙම අපරාධ සම්බන්ධව සොයා බලන ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් හෝ ඊට සමාන බලතල තියෙන සභාවක් ඉදිරියට ලංකාවේ හමුදා නිලධාරීන් ඉදිරිපත් කරන්න ඕන. ஐக்கிய நாடுகளினுடைய உலகளாவிய நியாயாதிக்கம் யூனிவர்சல் ஜூரிஸ்டிக்ஷன் என்று ඉදිරි මහමැතිවරණයේදී 3-2 බහුතර බලයකින් යුත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින්. ගාල්ල බද්දීගම ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල සහ නව ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීම අද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා එක පැත්තකත් පාර්ලිමේන්තුව තා පැත්තකත් තියලා වැඩක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ අර ගිය ආණ්ඩුව තිබුණා වගේ. ටික කලක් හොඳට හිටියා. ඊට පස්සේ දෙගොල්ලෝ රණ්ඩු වුණා. අගමැති වෙන ගමනක් ගියා, ජනාධිපති වෙන ගමනක් ගියා. දෙන්න දෙපැත්තට ඇදුනා. රටට වදුනේ මං කියන්නේ නැවත. ඒක නෙවුනේ කිව්වා කියලා ඉඳලා. ඒක තමයි ඇත්ත කතා. එහෙම තත්වයක් ඇති වෙන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි වගකීමක් තියෙනවා. දන්නේ කා දවස් කීපයකින් ආම්දුරනේ ආම්දුරට ලෑස්ති වෙන්න වෙයි වගේ නේද? ඒකින් ඉඳා දැන් ප්‍රතිවරණයක් කිව්වම අපි ජනතාව ජනාධිපතිවරයා හා ආණ්ඩුවට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අපි නිර්මාණය කරන්න ඕනේ. මම දැක්කා එක්තරා එක්සත් ජාතික පක්ෂයේ ලේකම්තුමා කියලා තියෙනවා අපිට සුළුතරේ අපිට 90ක් ආවත් ඇති 95ක් ආවත් ඇති අපි සුළුතරේ ඡන්ද ටික අරගෙන අපි ආණ්ඩුව පිටවනවා. වානා. ඒවා බෑ. ඒවා බෑ මිට පස්සේ. ඊට මොකද මේ රටේ ජනතාව දන්නවා ඡන්දෙදී යුත්තේ කිසිද කියලා. ඒකින් ඉඳ අපි පැහැම පැහැදිලිව 3-2 බලය ලබා ගැනීම සඳහා ගෙවර ගන්නවා කියන එක මතක් කරමු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එහි සමූහ දූෂණාංශයේ හිටපු ප්‍රධානී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට සහ සහකාර පොලිස් අධිකාරී බීඑස් තිසේරාට දේශපාලන පළිගැනීම්වලට ලක්වන් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කුමසම හමුවේ පෙනී සිටින ලෙස අද නොතිසිනිකුත් කෙරුණා. ඒරියා අද්මිරාල් ඩී.කේ.පි. දසනායක මහතා අද කුමසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුවයි. කොළඹදී තරුණිය 11 දිනකු පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල සැකකරුවෙක් ලෙස නම් කර ඇති රිය ඇඩ්මිරාල් ඩී.කේ.පි. දසනායක මහතා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ තමන්ට සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව සාක්ෂි විමසීමට අද දෙවන දිනටත් ජනාධිපති කොමිසම මහමුවට කැඳවා තිබුණා. කොමිසම මහමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ ට්‍රැවිස් සින්නයා මහතා එම දුරේට පත්වීමට පෙර විශාල මුදලක් අවභාවිතා කරමින් සිදුව තිබූ නාවික යාත්‍රා ගනුදෙනුවකට වගකිව යුතුව සිටි නිසා එවක තමන් විසින් ඒ පිළිබඳ ජනාධිපති කොමිසම කමුවේ සාක්ෂි ලබා දුන් අතර තමන්ද ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව තුළ ස්වාධීන විමර්ශනයක් සිදු කළ නිසා ට්‍රැවිස් සින්නයා තමන් සමග අමනාපයෙන් සිටි බවයි. මේ හේතුවෙන් තමන්ට විරුද්ධව අධිකරණයේදී අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බව දසනායක මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම නාවික හමුදාපති දුරයෙන් ඉවත් වූ පසු ඔහු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමුද්‍රීය කටයුතු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති බවද දසනායක මහතා මෙහිදී පැවසුවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2002 වසරේදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමග සාමගිව අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ වෙනම ඒකකයක් නිර්මාණය කිරීමට තීරණය කර තිබූ බවයි. ඊට අධිකරණ පොලිසි සිරමැදිරි ඇතුළු සියලු අංග ඇතුළත්ව තිබුණත් වරායක් සහ මුහුදු සීමාවක් අන්තර්ගත නොවූ නිසා එල්.ටී.ටී.ය එම අංග දෙකද ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බව දසනායක මහතා කොමිසමේදී අවධාරණය කළා. මෙහිදී සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේ එල්.ටී.ටී.ය මුලිතිය විරලේ සිදු කරන කටයුතු වලට වර්තමාන ජනාධිපතිවරයාව කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ නොවුනේ දෙයන්නයි. මෙහිම සාර්ථක කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සහාය දක්වූ බවයි ඔහුෙහිදී සඳහන් කළේ. පසුගිය ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වයේ ලබා දුන් අවස්ථාවේ ඊට එරෙහිව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතු කරමින් නඩු කටයුත්තක් සිදු වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ දූෂණංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව යම්කිසි ප්‍රකාශයක් සිදු කරන ලෙස තමන්ට විටින් විට බලපෑම් කළේ දැයි නීතිඥවරයා දසනායක මහතාගෙන් මෙහිදී විමසීමක් කළා. එවැනි බලපෑමක් සිදු වූ බව ඔහු කොමිසම හමුවේ පිළිගනු ලැබුවා. එෙහිදී නීතිඥවරයා යළි විමසා සිටි අදාළ නඩුව ගොනු කළ පුද්ගලයෙකුගේ නමක් පසුගිය රජයේ සමානුග්‍රහය දක්වූ යෝජනාවලිය සැකසුවන්ගේ නාම ලේඛනය ඇතුළත් වුණේ දෙයන්නයි. ගාමිණී වියන්ගොඩගේ නම එලෙස සඳහන්ව තිබූ බවයි දසනායක මහතාට පිළිතුරු දෙමින් පැවසුවේ. මෙහිදී කොමිසම ඩී.කේ.පී. දසනායක මහතාගෙන් විමසුවේ තමන්ට විරුද්ධව අධිකරණයේ සිදු කරන නඩු විභාගයේදී ට්‍රැවිස් සින්නාය ඇතුළු පිරිසක් ලබා දී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළේ කවුරුන්ද සහ ඒව අධීක්ෂණය කළේ කවුරුන්ද යන්නයි. එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ දූෂණංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් සිදු කළ බවත් සහකාර පොලිස් අධිකාරී ඩී.
තිසේරා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඒවා අධීක්ෂණය කළ බවත් දසනායක මහතා පැවසුවා. අනතුරුව කොමිසම පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහකාර පොලිස් අධිකාරී බීඑස් තිසේරා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඉදිරියේදී මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළා. එමෙන්ම ලේක් හවුස් ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය සේවයේ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ටද කොමිසම හමුවේ පෙනී සිටින්නයි මෙහිදී නොතිසි නිකුත් කෙරුණා. ශ්‍රී ලංකාව පියවර හතරක් යටතේ මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමේ සැලැස්මක් ජමේතුල් උලමා සංවිධානයෙන් ක්‍රියාත්මක කළ බවට තමන්ට තොරතුරු ලැබී තිබූ බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමින්. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ පැවති රජයේ අධිකරණ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතායි. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් එහිදී 2016 වර්ෂයේ නොවැම්බර් මස ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයක් අතරතුර එවකට රටේ ගොඩනැගිමින් පවතින අන්තවාදය සම්බන්ධයෙන් සිදු කර තිබූ ප්‍රකාශයක වීඩියෝවක් ඉදිරිපත් කර සිටියා. ප්‍රශ්න කිරීම ආරම්භ කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය හිටපු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ බහු වාර්ගික රටක් ලෙස අන්තවාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී එවැනි ප්‍රකාශයක් කළේ මන් දෙයන්නයි. ඊට පිළිතුරු දෙමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ එවක ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව තමන් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකට සහභාගී වූ බවත් අදාළ රැස්වීම සඳහා හිටපු අගමැතිවරයා හිටපු පොලිස්පතිවරයා සහ යුද හමුදා ඉහළ පෙළේ නිලධාරින්ද එක්ව සිටි බවයි. එහිදී එවකට රාජ්‍ය බුද්ධ්‍යංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කරමින් රටට එරෙහිව කිසිදු ආරක්ෂක තර්ජනයක් නොමැති බව ආරක්ෂක මණ්ඩලයේදී සඳහන් කළ බව විජේදාස රාජපක්ෂ මහතා පැවසුවා. නමුත් අන්තවාදය පෝෂණය වීම සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබූ තොරතුරු අනුව ආරක්ෂක මණ්ඩලයේදී අදාළ බුද්ධ්‍යංශ නිලධාරියා සිදු කළ ඉදිරිපත් කිරීම පිළිබඳ තමන්ට කිසිදු විශ්වාසයක් නොතිබූ හෙයින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවට තමන්ට හැඟී ගිය බව සාක්ෂි ලබා දෙමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා. ඔහු එහිදී සඳහන් කළේ රටේ ගොඩනැගිමින් පවතින අන්තවාදය සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු එවක ජනපති අගමැති ඇතුළු නායකින්ට හෝ ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පළක් නොවන බව වැටහුණු බවත් අදාළ තොරතුරු සම්බන්ධයෙන් ජනතාව හෝ ආරක්ෂකංශ දැනුවත් කළ යුතු බවත් තමන්ට හැඟී ගිය හෙයින් මෙලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවයි. පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර පත්කිරීමේදී සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පත්කිරීමේදී අදාළ පත්කිරීම් සුදුසු නොවන බව තමන් අවස්ථා 10කදී පමණ ජනාධිපතිවරයා දැනුවත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක්ද නොලැබුණු බව වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. පොලිස්පතිවරයා පත්කිරීමේදී එවක අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා විසින් පූජිත් ජයසුන්දර මහතා එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී පුද්ගලයෙකු බව සඳහන් කරමින් ඔහු පොලිස්පති ලෙස පත් කළ යුතු බවට ජනාධිපතිවරයාට බලපෑම් සිදු කර ඇති බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළා. පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර රාජ්‍ය නවන සංවිධානවලට අයත් සමන් රත්නප්‍රිය මහාචාර්ය සරත් විජේසූරිය ජේසී වැලියමුණ වැනි පුද්ගලයන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ බවට තමන් දැඩි කලකිරීමෙන් යුතුව නිරීක්ෂණය කළ බවද කොමිසම හමුවේ අනාවරණ කළා. මුස්ලිම් ආගමික නායකින් පිරිසක් සහ ජමේතුල් උලමා සංවිධානයේ පිරිසක් පැමිණ තමන් හමු වී පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සහ අන්තවාදී සංවිධානවල හැසිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔවුන් සමග බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාද පැමිණ සිටි බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් විජේදාස රාජපක්ෂ මහතා පැවසුවා. මීට අමතරව එවක රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රටේ කිසිදු අන්තවාදී ක්‍රියා සිදු නොවන බවත් රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් සඳහන් කර සිටි බවද විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා. අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටියේ අන්තවාදය පෝෂණය කරන දේශපාලනඥයින් සිටිනවාද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ MLA හිස්බුල්ලා මුජිබ රහමාන් සහ අසාත් සාලියන පුද්ගලයින් එලෙස අන්තවාදය පෝෂණය කළ බවයි. 2018 වර්ෂයේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සහ තවත් අන්තවාදී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අසාත් සාලි සහ හිස්බුල්ලා බලපෑම් සිදු කළ බවට විමර්ශන සිදු කළ නිලධාරින් තමන්ට පැවසූ බව විජේදාස රාජපක්ෂ මහතා විමර්ශන කොමිසම හමුවේ අනාවරණ කළා. මීට අමතරව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඊබ්‍රහීම් පවුල සමග එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතාට ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතින බව තමා දන්නා බවද ඔහු කොමිසම හමුවේ පැවසුවා. මීට අමතරව 2008 වසරේදී තමිල්නාඩුවේ දුම්රිය ස්ථානයකදී ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමකට පහර දීමේ සිද්ධියට සම්බන්ධ වී තිබුණේ තවහෙත් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නැමැති පුද්ගලයා බවට තමිල්නාඩු පොලිසිය විසින් අනාවරණ කරගෙන තිබූ බවද ඔහු පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජමීතුල් උලමා සංවිධානය පියවර හතරක් ඔස්සේ ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කිරීමට සැලසුම් සකසා තිබූ බව සාම්ප්‍රදායික මුස්ලිම් මිතුරන් මාර්ගෙන් තමන්ට දැන ගැනීමට හැකි වූ බවයි. ඒ අනුව එහි පළමු පියවර ලෙස හලාල් සහතිකයත් දෙවන අදියර ලෙස කාන්තාවන්ගේ මුහුණු ආවරණය කිරීමත් තුන්වන අදියර ලෙස ශරියා නීතිය මෙරට ක්‍රියාත්මක නීතියක් බවට පත්කිරීමත් සහ අරාබි භාෂාව ඉගැන්වීම හරහා මෙරට මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමටත් සැලසුම් කර තිබූ බවට තමන්ට තොරතුරු ලැබුණු බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළා. එහිදී කොමසම ප්‍රශ්න කර සිටියේ මේ සඳහා දේශපාලන ආධාර ලබා දුන්නේ කවුරුන්ද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ එම්.එල්.එම්. හිස්බුල්ලා රිෂාඩ් බදියුදීන් වැනි පුද්ගලින් හරහා ලැබෙන මැද පෙරදිග ආධාර ඔස්සේ ශරියා නීතිය ඉගැන්වීම වැනි දෑ ක්‍රියාත්මක වී ඇති බවයි. මීට අමතරව එවක ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට මුස්ලිම් ජාතිකයෙකු පත් කළ බවත් ඔහු ගුවන් විදුලි ඔස්සේ භික්ෂුන් වහන්සේ දේශනා කරන බණ හෝ පිරිත් ප්‍රචාරය කිරීම තහනම් කර තිබූ බවත් වහබ් වාදයට අනුබල දෙන යම් යම් ප්‍රකාශ දෙමළ භාෂාවෙන් විකාශය කිරීමට නිර්දේශ කර තිබූ බවත් කොමිසම හමුවේ කියා සිටියා. වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට වරාය චීන රජයට ලබා දීමේදී ඇමරිකාව, ජපානය, ඉන්දියාව සහ යුරෝපා රටවල් රසක්, හිටපු ජනපති, අගමැති සහ ආණ්ඩුවේ ප්‍රධානීන් රසක් හමු වී හම්බන්තොට වරාය ලෝකෙන් භාගයක් පමණ අඩපණ කළ හැකි ස්ථානීය වශයෙන් වැදගත් භූමියක් බැවින් එම ගිවිසුම අවලංගු කරන ලෙසට දැඩිව ඉල්ලීම් කළ බවයි. නමුත් එය ඉටු නොවීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට තමන් සැක කරන බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ සඳහන් කළා. අදාළ ප්‍රහාරය රට තුළ ගැටුම් ඇතිකිරීම හරහා සෝෆා සහ MCC යන ගිවිසුම් මෙරට තුළ ක්‍රියාත්මක කරවා ගැනීමද මෙහි අරමුණ විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා. ප්‍රහාරයට පසුව පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට තමන් සහභාගී වූ බවත් පූජිත් ජයසුන්දර වෙනුවට කොස්තාපල් වරයෙකු පොලිස්පති ධුරයට පත්ව සිටියේ නම් ප්‍රහාරය සිදු නොවීමට ඉඩ තිබූ බවත් තමා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සියලු දෙනාට ප්‍රකාශ කළ බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජනපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළා. විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 2858ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇන්ටාර්ටික් මහද්වීපය හැර ලොව අනෙකුත් සියලු මහද්වීපවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 83,000කට අධික වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ වෛරසය තීරණාත්මක අවධියකට පැමිණ ඇති බවයි. මේ වන විට ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද උණ සහ කැස්ස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට අතුරත් කර තිබෙනවා. මේ වන විට COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදිතින් හමු වූ රටවල් ගණන 55ක්. ලිතුවේනියාව, නයිජීරියාව, උතුරු අයර්ලන්තය, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය වෛරස ආසාදිතින් වාර්තාවන රටවල් ගොන්නට අද අලුතින් එක්වූවා. ගත වූ පැය 24 තුළ තවත් මරණ 44ක් වාර්තා වීමත් සමග චීනය තුළ මියගිය පුද්ගලින් ගණන 2788ක් දක්වා ඉහළ ගියා. එරටින් වාර්තාවන ආසාදිතින් ගණන 78,824ක්. චීනයට පසු වැඩිම ආසාදිතීන් පිරිසක් වාර්තාවන්නේ දකුණු කොරියාවෙන් වන අතර එම සංඛ්‍යාව 2337ක්. තේගු ඇතුළු දකුණු කොරියාවේ නගර රැසක් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් වසා දම ඇත්තේ මෙලෙසින්. උතුරු කොරියාව තුළද COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් ඇති බවට අනාවරණය වීමත් සමග විදෙස් රාජතාන්ත්‍රිකයන් එරටින් ඉවත් කර ගැනීමේ සැලසුම් සහ ආසාදිත රටවලින් උතුරු කොරියාවට පැමිණෙන විදේශිකයින් දින 30ක නිරෝධායනයකට ලක් කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ COVID-19 වෛරසය තීරණාත්මක අවධියකට පැමිණ ඇති බවයි. මේ අතර වෛරසයට ගොදුරු වී සුවය ලැබූ ජපන් ජාතික කාන්තාවන් නැවතත් COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කළා. චීනයට පසු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේ ඉරානයෙන්. ඒ මරණ 26ක්. බ්‍රිතාන්‍ය වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට ගත් පියවරක් ලෙස එරට සියලු පාසල් මාස දෙකකට වසා දමා තිබෙනවා. ඉතාලියේ බොහෝ ජනාකීර්ණව පැවති ප්‍රදේශයන් අද වන විට ජනශූන්‍යව දැඩිපාලු ස්වභාවයක් උසුලන්නේ යුරෝපය තුළ COVID-19 වෛරස ආසාදනය වන මධ්‍යස්ථානයක් බවට ඉතාලිය පත්වීම හේතුවෙන්. තාමත් ජනතාව බියෙන් තැතිගැන්වීමකින් තමයි සිටින බව පෙනී යන්නේ. ආපන ශාලා පවා හිස්වි ඇති ආකාරය තමයි අපට පෙනෙන්නේ. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලයෙන් හිරු ප්‍රවෘත්ති විමසීමක් කළා. මුළු ඉතාලියේම වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ආසන්න වශයෙන් 60%ක පමණ ප්‍රමාණයක් උතුරු ඉතාලියේ ජීවත් වෙනවා. ඒ අනුව අපි මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය සහ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එකතුව අපේ ජනතාව වෙත හදිසි දුරකථන ඇමතුම් අංක ලබා දීම සිදු කළා තියෙනවා. පැය 24 තුළම ක්‍රියාත්මකව පවතින මේ අතර ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී
ලාංකිකින් දෙදෙනෙක් අධික උණ සහ කැස්ස යන රෝග ලක්ෂණ පෙන්වුම් කිරීම හේතුවෙන් අංගුඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා. එම රෝග ලක්ෂණ පෙන්වුම් කළ විදේශගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයන් සිව් දෙනෙක් ගම්පහ මීගමෝ සහ රත්නපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. පසුකී සමයේ සිදු වන විනාශයේ හේතුවෙන් විල්පත්තු වනෝද්‍යානය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. මේ දිනවල යලිත් විල්පත්තු ජාතික වනෝද්‍යානය සම්බන්ධයෙන් අවධානයක් යොමු ඇත්තේ වන විනාශයක් සිදු කරමින් ඒ ආශ්‍රිතව කෝමාරිකා වගාවක් සිදුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පළවීම හේතුවෙන්. මේ පිළිබඳ සොයා බැලීමට හිරු පුවත් කණ්ඩායමක් අදම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රකාශ වෙමින් තිබුණේ විල්පත්තුව වනෝද්‍යානය විනාශ කරමින් අක්කර සිය ගණනක් පුරා පෞද්ගලික සමාගමක් විසින් කෝමාරිකා වගාවක් සිදු කෙරෙන බවයි. ඒ අනුව එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා පරිසර සංවිධාන සමග අප එම ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේ දැකගත හැකි වුණේ අනුරාධපුර රාජාංගනය යාය 18 ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කෝමාරිකා වගාවකට බිම් සකස් කෙරෙන ආකාරයයි. ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයෙන් පිටතයි. කෝමාරිකා වගාවට ජලය ලබා ගැනීම සඳහා අමුණක් සහ ඇලමාර්ගයක්ද සකස් කරන ආකාරය එහිදී අපට දක්නට ලැබුණ අතර පරිසර සංවිධාන ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපෘතියේ ආයෝජකයින්ගෙන් විමසීමක් කළා. මේ භූමිය පේරිත කලාපේ භූමිය. පේරණ කලාපේ මෙතන තියෙනවා අපේ හැමෝගේම අලිවැට. පේරණ කලාපෙන් වැඩිපුර ඇවිල්ලා. පේරණ කලාපෙන් ගන්නේ ආකාරය විදිහට තමයි. මේ සීරිය නැති විදිහේමක් නෙමෙයි අපේ හැමෝම. මම ඔය ඔබතුමා කියන්නේ ආදී කටින මේ ප්‍රොජෙක්ට් එක අඩාල ගන්න ආවට නෙවෙයි. නැත්නම් වැරදි විදිහට මේ ප්‍රොජෙක්ට් එක අඩාල කරොත් ඒක අපට හොඳ නැහැ. ඒක අපේ රටට හොඳ නැහැ. ඒක අපි ඒක තමයි කිසිපස් කියන්නේ නැවති. ප්‍රොජෙක්ට් කාරණා තමයි පේරණ කලාපේ යම් විදිහකින් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මහත්වෝ ඊයේට අපට ඕනේ. දැන් ඊයේ මඩත් එක තියෙනවා. නෑ මේක මේ අධිකාරී දෙන එකනේ. ඊයේ එකක් කොහොමද? ඊයේ එකක් කියලා කියනවාට පරිසර ප්‍රශ්න වාර්තා. ඒ අනුව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ අදාළ අමුණ ඉදිවන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයේ බවයි. පැහැදිලිව කියන්නට ඕන ප්‍රේරණ කලාපේ හෝ එහෙම නැත්නම් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඇතුලේ කොමාරිකා වගා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ජාතික ක්‍රීඩාංගනයක් ඉදිකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සම්පූර්ණ අසත්‍යයක්. හැබැයි මේ වෙන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපේ කොමාරිකා වගාවට සඳහායයි කියමින් මේ වෙනකොට විශාල ප්‍රමාණයේ ගවක් සහ ඇලක් අපෙමින් පවතිනවා. මේ සඳහා මුලින්ම ඇවිල්ලා පස්පිටල කපලා තියෙන්නේ පරිසර ඇමති SM චන්දසේන මහත්මා විසින්. එළවෙන මෙම චෝදනාව සම්බන්ධයෙන් පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස පැහැදිලි කළා. ගිය ආණ්ඩුව කාලේ තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. මම ඇමතිවරයා හැටියට පත් වුණාට පස්සේ මේ ව්‍යාපෘතිය කරන ආයෝජකයා මට ආරාධනා කරා මේ ව්‍යාපෘතිය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක යෙදෙන්න කියලා. මම ඒ අවස්ථාවේ ව්‍යාපෘතිය බලන්න ගියා. මේ ව්‍යාපෘතිය ඇත්තම අනුරාධපුරයට ගැලපෙන ව්‍යාපෘතියක්. ඒ සඳහා ගොවියුටියක් හඳුන්ලා දෙන්න කිව්වා. මම එම ආයෝජ්‍යයකට පොරොන්දු වුණා. මම ගොවි ජනතාව මේකට සම්බන්ධ කරලා දෙන්නම් කියලා. හේතුව ගොවි ජනතාවටත් හොඳ ආර්ථිකයක් හැදෙන නිසා. ඒ කටයුතු හොයලා බලන අතරේ සමාජ මාධ්‍ය ජාලාවල සහ නොයෙකුත් මාධ්‍යවල මම විල්පත්තුව ජාතික වන උද්‍යානයේ අක්කර 100ක් සුද්ධ කරනවා කියන එක නොයෙක් ආකාරයෙන් ප්‍රචාරය වුණා. බොරුවට මට මඩ ගහනවා. අනිත් එක විතර අමුණක් බඳින්න යනවා මේකට. මේ අරන් තියෙනවා මේ සඳහා ගොවින්ද හානියන් ඕන ආකාරයෙන් අදාළ අමුණ ඉදිකිරීමට දිස්ත්‍රික් කෘෂිකාර්ම කමිටුව අනුමැතිය හිමිවිය. 2019/09 වෙනි දින වියාණ්ඩුව කාලේ මට මඩ ගහන්නේ කවුරුවත් නෙමෙයි. අපේම පක්ෂයේ කොළඹට වෙලා ඉඳගෙන වොයිස් කඩ් දෙන වැඩ බැරි ටාසර්ලා ටිකක් තමයි මේ සමාජ මාධ්‍ය දාලා අල්ලාගෙන වැඩ කරන්නේ. කෙසේ වෙතත් මෙම අමුණ කැපීමට එරෙහිව මේ වන විට නඩු පැවරීමක් සිදු කර තිබෙන බව රාජාංගන ප්‍රදේශයේ බහර වනජීවි නිලධාරියෙකු පැහැදිලි කළේ මෙලෙසයි. උසාවි දාලා තියෙන දැන් එයාට 10 වෙනිද උසාවියෙන් කියලා සිතාසි එවි. මම ඊයේත් එයාට කිව්වා කතා කරලා. ඔයාට කියන දේ තේරෙන්නේ නැහැ නේ මේ ඩිජිටල් දාලා ඉවරලා මේ කරගන්න එපා. හොඳට කතානක් නම් අපිට නැහැ නේ. දැන් ආවද අපිට ඕක කියලා මොකක් කරන්න බෑ නේ. මොකද එහෙම කරනවා නම් මේ SPF එක හරි නැත්නම් කමාන්ඩ් එක හරි අස්සන යන්න ඕනේ. බලධාරීන් අපි ඉල්ලා සිටිනවා පේරණ කලාපයේ ඇතුලේ මේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් වහාම නතර කරලා විල්පතු ජාතික හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගේ සහ ඔහුගේ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් ඇඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේ රණතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් පාස්කු ඉරුදින ශංග්‍රලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් නැමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ලබන 13 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සමග කුප්‍රකට සුදුවැන් මාධ්‍ය හමුවට පෙනී සිටි ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව යන පුද්ගලයින් දෙදෙනා ඇතුළු 6 දෙනෙක් මාර්තු මාස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ පසුගියදා ගම්පහ ප්‍රදේශයේදී සිදු වූ මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වැඩ අවසන් නොවුණු ඇඹිලිපිටිය පනාමුර බණ්ඩොක්කයාය ප්‍රදේශයේ පාලමක් විවෘත කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාට ප්‍රදේශවාසීන් විරෝධය දැක්වීමත් සමග මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටව ගියා. අද පස්වරු දෙකට පමණ බම්බලපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි ඉදිකිරීම ස්ථානයක හටගත් ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ පහක් යොදවා තිබුණා. මහා වන විනාශයක් සිදු කරමින් එයාල රක්ෂිත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේන් අටක් වැටලීමට හම්බන්තොට නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වුණා. අද පස්වරුවේ මර්දාන දුම්රිය පොළ ඉදිරිපිට මාර්ගයේදී මෝටර රථයක් ගිනි ගැනීමට ලක් වුණා. කොළඹ ඉස්පතන විද්‍යාලය සහ දෙස්සන් විද්‍යාලය අතර 57 වන සහෝදරින්ගේ සටන මහා ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසි වාසිදිනු දෙස්සන් ඇරවීමෙන් පළමුව පන්දුර පහර දුන් ඉස්පතන ක්‍රිකට්කින් සිය පළමු ඉනිමස් සඳහා සියල්ලන් දැවි ලකුණු 210ක් රැස් කළා. අද පළමු දිනයේ තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා ක්‍රමයෙන් සිටි දෙස්සන් ක්‍රිකට්කින් කඩුලු පහක් දැවි ලකුණු 130ක් ලබා සිටියා. පිළියන්තර මධ්‍ය මහාවිද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලය අතර 19 වනවරට පැවති සල්පිටි රයිකම් කෝරළ සටන ජයපරාජයෙන් තොරව අවසන් වුණා. මොරටුව දෙසොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුර පහර දුන් තක්ෂිලා ක්‍රිකට්කින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවි ලකුණු 164ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පිළියන්තර මධ්‍ය මහාවිද්‍යාල ක්‍රිකට්කින් කඩුලු 7කට ලකුණු 247ක් ලබාගෙන පළමු ඉනිම අතිරිවනු ලැබුවා. තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා ක්‍රමෙන් සිටි තක්ෂිලා ක්‍රිකට්කින් කඩුලු 9ක් දැවි ලකුණු 99ක් ලබා සිටියා. හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය වෙන්නේ මාවට පත් වෙනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන